කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නා පසු කරද්දී හමුවන මේ ජාතික දුම්රිය කෞතුකාගාරයේ විවෘත කිරීමේ පසුගිය දෙසැම්බර් 27 වෙනිදා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරීමේ සංවත්සරයට ඉදිකළ මේ කෞතුකාගාරයට මේ වන විට නන්දසින් පිරිස පිමිණෙනවා. මේට වසර 150කට ඉහතදී, ඒ කියන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා පළවෙනි දුම්රිය ධාවනය උදා සිට දුම්රිය ආරම්භක වූ සමයේ භාවිත කළ සියලුම උපකරණ උපාංග මේ ස්ථානයේදී දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. මේ ඔබ දකින්නේ එකල දුම්රිය මාර්ගයෙන් නඩත්තු කටයුතු ආදීදී මාර්ග පරීක්ෂා කරන නිලධාරීන් ගමන් කිරීමට යොදාගත් පොලිය රථයකි. මේ පෙරණි කොටස් ප්‍රතිසංස්කරණය කොට මෙසේ ප්‍රදර්ශනයට තබා තිබේ. දුම්රිය මැදිරි දෙකක් එකට ඇමිනීම සඳහා මේ උපකරණ එකල යොදාගෙන තිබේ. ස්වයංක්‍රීයව සහ කාර්මික සීතලක මාර්ගයෙන් මෙම උපකරණ මගින් මැදිරි ඇමිනීම සිදු කර ඇත. දුම්රිය මාර්ගයේ නීති රීති සහ මගී ආරක්ෂාව වෙනුවෙන් මෙම උපදෙස් පෝරු එකල සිටම ක්‍රියාත්මකව තිබේ. දුම්රිය මැදිරියක බර දරා සිටින රෝද වර්ග දෙකක් තිබේ. ඉන් එකක් පුංචි කෝච්චිය වශයෙන් එකල ධාවනය වූ අඩි 2යි අඟල් 6ක් පළලින් යුක්තය. අනිත් රෝද කට්ටලය අඩි 5යි අඟල් 6කින් යුත් වර්තමානයේ ඇති දුම්රිය රෝදය. දුම්රිය කර්මාන්ත ශාලා ඇතුළත සහ දුම්රිය ස්ථානවල ඇතිවන හදිසි ගිනි නිවීමට මෙම උපකරණය යොදාගෙන තිබේ. දුම්රිය මාර්ගයක් හෝ දුම්රිය ස්ථානයක් අලුතෙන් ඉදිකළ අවස්ථාවේදී ඒ හරහා ගමන් කරන පළමු දුම්රියේ මෙම සමරුඵලක අමුණා තිබුණු අතර ගමනාන්තයේ සිදුවන අදාළ තැන මෙම පෝරුව සවි කිරීමට කටයුතු කර ඇත. මේ ඔබ දකින්නේ දුම්රිය සංඥා කටයුතු වලට භාවිත කරන ටැබ්ලට් උපංගයි. මේ වර්තමානයේද කුරුණෑගල නුවර මාර්ගවල දක්නට තිබෙන ක්‍රමයක්. මේ ටැබ්ලට් එක කියලා කියන්නේ එක දුම්රිය ස්ථානයකින් තවත් දුම්රිය ස්ථානයකට ඇතුළු වීම තිබෙන ප්‍රවේශ පත්‍රයක්. මොස්කෝට් මාර්ගයෙන් පණිවිඩ හුවමාරු සිදු කළ මෙම යන්ත්‍රයේද දුම්රිය ගමනාගමනයට එකල නැතුවම බැරිව තිබූ උපකරණයකි. හිරු තැටිය 1864 දෙසැම්බර් 27 වෙනිදා පළමු දුම්රිය ධාවනය වෙද්දී හෝ දුම්රිය වේලාවට ධාවනය සිදු කිරීමට කොළඹ මර්ධානයේ පළමු දුම්රිය ස්ථානයට මෙම හිරු තැටිය ගෙනවිත් තිබෙනවා. එදා පළමු දුම්රිය අබේපුස්ස දක්වා ධාවනය වීමට මූලිකත්වයේ වෙච්ච මෙවැනි හිරු තැටි ලංකාවටම තිබෙන්නේ දෙකක් පමණයි. මෙහි අනෙක් හිරු තැටිය කොළඹ කෞතුකාගාරයේ මිලකර නොහැකි භාණ්ඩයක් විලසට සංරක්ෂණය කරලා තිබෙනවා. මේ හිරු තැටියත් වසර 150කට වඩා පැරණි. එකල දුම්රිය කාර්යාල ආලෝකමත් කටයුතු කිරීම සඳහා භාවිත කර ඇති මේ ලාම්පු ගෑස් ඉන්ධන මගින් ආලෝකමත් වන ගෑස් ලාම්පුයි. එමෙන්ම දුම්රිය සඳහා සංඥා නිකුත් කිරීමට මේ අනෙක් ලාම්පු භාවිත කරලා තිබෙනවා. මේ ඔබ දකින්නේ මාර්ග සැකසුම් සඳහා යොදාගත් ඉපැරණි උපකරණයි. මේ කාබයිට් ලාම්පුවද දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආදියේදී විශාල ප්‍රයෝජනයක් ලබාගත් උපකරණයකි. දුම්රිය හා බැඳුණු මෙවන් උපකරණ රැසක් දෙක බලා ගත හැකි ලංකාවේ එකම ස්ථානය වන මෙම දුම්රිය කෞතුකාගාරයට පැමිණෙන ඔබට දුම්රියේ තොරතුරු පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාවද මෙහි උදා වෙනවා. පොහොය දින හැර දිනපතා උදේ 9 සිට සවස 4 දක්වා මේ කෞතුකාගාරය විවෘතව තිබේ.